වසනවන්ත සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මග බලාගෙන සිටි දවස කෙමින් කෙමින් ළඟමින් පවතින ඒ විශ්වවිද්‍යාල ලෝක කුසලන් තරඟාවලිය ආරම්භ වීමේ දිනේ, කෙසේ වෙතත් අද දිනේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරඟාවලියට ආදාළ තරඟ නිල නොවන වශයෙන් ආරම්භ කරනවා. ඒ පුහුණු තරඟ දෙකේ පළමු තරඟයේ ආද පැවැත්වීමට නියමිතයි නෙදර්ලන්ත කණ්ඩායම සමගින්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි දෙවන පුහුණු තරඟයේ මෙම මාස 31 වනදා අයර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟ දෙකම ආරම්භ වීමට නියමිත තිබෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයට පුහුණු තරඟ ක්‍රීඩා කරත් ලෝක කුසලන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරඟයේ හිමි වී තිබෙන්නේ ජූනි මාස 3 වනදා ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින්. ඉතින් මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම අද පැවැත්වෙන පුහුණු තරඟ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔයාලට ජංගම දුරකථනයෙන් නැරඹීමට හැකි ක්‍රමයක් ගැන මගේ මීට පෙර වීඩියෝයින් ගෙනල්ලා තිනවා. ඉතින් එම සියලුම තොරතුරු දන්නේ නැති ඔයාලට එම වීඩියෝ හරහා සියලුම තොරතුරු දැනුවත් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම පුහුණු තරඟ පැවැත්වෙන්නේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තරඟ රටාවට අනුව නෙමෙයි. ඒ කියන්නේ සංචිතයේ රැඳී සිටින ක්‍රීඩකයන් 15 දිනාටම ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා සෑම කණ්ඩායමකම ක්‍රීඩා කරන සෑම තරඟයක් සඳහාම. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද පුහුණු තරඟයේ පැවැත්වෙන ෆ්ලොරිඩාවල නවතම කාලගුණ තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. එම තොරතුරුවල දැක්වෙන ආකාරයට අද සවස් භාගයේ වැසිබර කාලගුණ තත්ත්වයක් මෙම ප්‍රදේශයේ පවතින බවට තමයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉතින් මෙම ආකාරයට මෙම තරඟවලට වර්ෂාවෙන් බාධා එල්ල වුණහොත් මෙම තරඟවලට අමතර දින යොදා නැහැ ICC විසින්. මොකද මෙම තරඟ පුහුණු තරඟ නිසා. ඒ වගේ මූලික වටේ තරඟවලට අමතර දින යොදා නැහැ. අමතර දින යොදා තිබෙන්නේ අවසන් පූර්ව වටේ එක් තරඟයක් සඳහා, ඒ වගේම අවසන් මහා තරඟය සඳහා පමණයි. ඉතින් ලෝක කුසලන් තරඟාවලිය උණුසුම සමගින් යාවත්කාලීන තොරතුරුත් එක්ක අපි නැවතත් හමුමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.